අද මං ඔයාලට අරන් ආවා තේ වේලාවට හදාගන්න පුළුවන් චුට්ටක් වෙනස් විදිහේ රස ස්නැක් එකක්. ගොඩක්ම ලේසියෙන් හදාගන්න පුළුවන්. බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම පිරවුමක් හදාගමු. අද මං ඔයාලට කියා දෙන්නම් ලේසියෙන්ම පිරවුමක් හදාගන්න විදිහ. තෙල් මේස හැඳි දෙකක් විතර ගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ ග්‍රේට් කරගත්ත තරමක අලගෙඩියක් එකතු කරගන්න. අලගෙඩිය ග්‍රේට් කරලා ඇල් වතුරට දාගන්න. ඒ ඇල් වතුර එකට ලුණු චුට්ටකුත් දාන්න. එතකොට ග්‍රේට් කරපු අලගෙඩිය කහට පිරෙන්නේ. ඊට පස්සේ අල ටිකේ වතුර ටික පෙරලා තමයි මේ විදිහට එකතු කරගන්නේ. විනාඩි දෙකක් විතර තෙම්පරාදු කරගන්න. ග්‍රේට් කරලා තියෙන හින්දා ඉක්මනටම තෙම්පරාදු වෙනවා. ඊට පස්සේ කොච්චි කරල් 10ක් විතර එකතු කරගන්නවා. චුට්ටක් සැරට හදාගන්නේ මේ පිලින් එක. සැරට කැමති නැත්නම් ඔයාලා අමු මිරිස් කරලක් විතර එකතු කරගන්න. පොඩි ලුණු ගෙඩියක් එකතු කරගන්නවා. පොඩි තක්කාලි ගෙඩියකින් භාගයක්. ලීක්ස් කොලයක්. රම්පේ, කුරුඳු, කරපිංචා. කරපිංචා දෙකට තුනට වගේ කඩලා අරගන්න. මේ ටික විනාඩි දෙකක් විතර තෙම්පරාදු කරන්න. ඊට පස්සේ කැලමිරිස්, ගම්මිරිස්, කහ, ලුණු, රසාණු එකතු කරගන්න. ඒ ටිකත් එකතු කරගත්තට පස්සේ හොඳට කලවම් කරන්න. හැන්දේ අනිත් පැත්තෙන් පොඩි කර කර කලවම් කරන්න. විනාඩි දෙක තුනක් කලවම් කරගන්න මේ විදිහටම. තෙම්පරාදු වුණාට පස්සේ ලිපෙන් අයින් කරන්න. ඊට පස්සේ පාම් පිටි ග්‍රෑම් 200ක් අරගන්නවා. ලුණු චුට්ටකුත් එකතු කරගන්න. පොල් තෙල් මේස හැන්දක් විතර. අතින් චුට්ටක් කලවම් කරන්න. ඊට පස්සේ වතුර ටික ටික දාලා අනා ගන්න ඕනේ. ඇල් වතුරෙන් අනා ගන්නේ. එකපාර වතුර දාන්න නැතුව ටික ටික දාලා අනා ගන්න. එතකොට හරි පදමට අනා ගන්න පුළුවන්. අතේ ඇලෙන්නේ නැති ගානට ඩෝ එක අනා ගන්න. ඩෝ එක අනාගත්තට පස්සේ විනාඩි දෙකක් විතර නීට් කරන්න. නීට් කරනකොට පිටි චුට්ටක්වත් දාගන්නේ නැතුව නීට් කරන්න. ඊට පස්සේ පොඩි කොටස් වලට කඩා ගන්න. තරමක කට්ලට් එකක් ගන්නට. බෝල ටික වෙන් කරගත්තට පස්සේ දිග අරගන්න. පුළුවන් තරම් දිග අරගන්න. මේ විදිහට දිග අරගන්නකොට පිටි දාන්නේ නැතුව දිග අරගන්න. හදාගත්ත පෙරවුමෙන් ටිකක් තියාගන්න. ඊට පස්සේ රෝල් කරන්න යන්න. මැද ටික චුට්ටක් මහතට හදා ගන්න. දෙපැත්ත ටික හීනියට. පිටි බෝලේ දිගාරිනකොට පිටි දාන්න එපා කිව්වේ මෙන්න මේ වගේ හොඳට අලව ගන්න ඕනි හින්දා. පිටි දාගත්තොත් ඇලෙන්න ටිකක් හොරයි. සේරම ටික මේ විදිහට හදාගත්තට පස්සේ බැද ගන්න ඕනි. මේක ගැඹුරු තෙලේ බැද ගන්නත් පුළුවන්. ඊට වඩා ලේසි මේ විදිහට බදගන්න එක. තෙල් මේස හැඳි 5ක් විතර එකතු කරගන්නවා. රත් වුණාට පස්සේ හදාගත්ත ස්නැක් ටික තියාගන්න.
ඔයාලා කැමති නම් දිග හැඩයටම තියාගන්න පුළුවන්. නැත්තම් හැඩය පොඩ්ඩක් මේ වගේ වෙනස් කරගන්න. ගින්දර සාමාන්‍ය ගානට තියාගන්න. ගින්දර වැඩි කරගන්නත් එපා. එහෙම වුණොත් අමු වෙන්න පුළුවන්. एक पैतक बेदनाट पास अनिपैत दागान देपैतम मे वगे रन पाटा के बेदकोनी हवस तेवेलावट लेसियम हदागन्न पुलुवन रस स्नैक एक ओयालत हदला बलन्न अदर गिहिल्लन्नम शुभ दवसक ओयालट।